Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. අරගලයට මාස 6ක් සපිරීම නිමිත්තෙන් මියගිය අරගල කරුවන් සිහිපත් කරමින් ඊයේ පසරුවේ කොළඹ ගාලුමෝදුර පිටියේදී විශේෂ සැමරුමක් සංවිධානය කර තිබුණා. මෙම සැමරුම සඳහා ගාලුමෝදුරට පැමිණි අරගල කරුවන්ට අදාළ සැමරුම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙතින් අවස්ථාව හිමි වුණේ නැහැ. මෙහිදී පොලිසිය අදාළ ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස අරගල කරුවන්ට දැනුම් දුන්නා. අපරාධ වර්ධවල් හා මහජන අනතර වළක්වාලීම පොලිස් නිලධාරීන්ගේ යුතුයකම හා වගකීම එහෙත් අර්ගල කරුවන් එම ප්‍රදේශයෙන් ඉවත් නොවි දිගටම අර්ගලයේ සැමරුම පැවැත්වීමට උත්සාහ දැරීමේදී පොලිසිය සහ අර්ගල කරුවන් අතර නොසන්සුන්තාවයක් ඇති වුණා. මෙහිදී අර්ගල කරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. මෙලෙස අතරංගුවටගත් අරගල කරුවන් සිව් දෙනා අද දිනේදී අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර අරගලයේ අතරතුර අතරංගුවටපත් වයස අවුරුදු 15ක පාසල් ශිෂ්‍යයෙකු අතරංගුවට ගැනීමෙන් අනතුරුව අපමත මුදාහැරීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී පොලිසිය සහ අරගල කරුවන් අතරතුර ඇති වූ නුසුම්කාරී තත්ත්වයේ හමුවේ කොළඹ රිචුවේ ළමා රෝහල වෙත දරුවෙක් ඇතුළත් කර තිබෙනවා. එම දරුවා මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය සඳහන් කළේ. දරුවා පරීක්ෂා කරන ලැබුවා වෛද්‍යවරු කණ්ඩායම් දෙකක් විසින්. එහිදී ඒ දරුවාට කිසිම ආකාරයක අභ්‍යන්තර හෝ බාහිරින් තුවාල සිදුවීමක් සිදු වෙලා නැහැ. මේ වෙන විට ඒ දරුවා රෝහලේ නිදහස් කර යවීම සඳහා කටයුතු කරලා තියෙනවා. මේ වගේ අවස්ථාවන් වලට මේ දරුවන් රැගෙන යන්න එපා. සමහරක් උදවිය මේ තමන්ගේ දරුවන් උස්ස උස්ස මේ මාධ්‍යයන් වල ප්‍රදර්ශනය කරනවා. බලා ඉන්න කෙනෙකුට මේකෙන් හැංගී යන්නේ මේක සැලසුම් සහගත ක්‍රියාවක් කියලා. ඒක නිසා මම කාරුණිකව දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ දරුවන් මේ වගේ දේවල් වලට භාවිතා කරන්න යන්න එපා. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.